හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් සබත දෙවිඳුන් විසින්ම ස්ථාපනය කළ එකක් වන අතර එය ශුද්ධය මෙහි පරමාර්ථය නිවාඩු ගැනීමය නික්මයාම 16:23 සිට පවසන මෙන්ම ලෙවි කතා 23:3 අනුවත් සබත පැවැත්වීමේ මූලික අරමුණු දෙකකි දෙවිඳුන්ගේ ගෞරවය පිණිසත් මනුෂ්‍යයන්ටත් සතුන්ටත් නිවාඩු දීමක් ලෙසින් යුදෙව්වන් අතරේ සබත ක්‍රියාත්මක වූ ආකාරය ලියවිලි පෙන්වා දෙනවා එදා සබතට නිශ්චිත දවසක් තිබූ අතර එය දෙවිඳුන්ගේ නියෝගයක්ද වූවා එසේම ලෙවි කතාව 23:90 අතිශුද්ධ සබත් දවසක් ලෙසින්ද සතියේ පළමුදා ඉරිදා නම් කර තිබුණු බව ලියවිල්ල පසක් කරනවා යසායා 28:11-12 අනුව සුදතුම් කර්ණ කොටගෙන සෑම දිනයකම නිවාඩුව නොහොත් සබත භුක්ති විඳිය හැකිය එය එසේ වූවත් කාර්ය බහුල දිවි පෙවතින් බැහැරව සාමූහිකව රැස්ව දෙවිඳුන් නැමදීමට දෙව් වදන් අසනට එතුම් සමඟත් එකිනෙකා සමඟත් සහභාගීකම් වර්ධනය කර ගැනීමට අප සැම රැස්වෙන සබතක්ද වේ යසායා 58:13 සිට නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගෙන සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමින් වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම් නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා හිස් වචන කතා නොකර ඊට ගෞරව කරන්නෙහි නම් නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේහිය මමද පොළවේ උසස්ථාන මතුෙහි නැගියන්ට සලස්වන්නෙමි සබතේ වටිනාකම සබතේ සමිදානන් තහවුරු කර තිබෙන අයුරු